ලක්තිරණ පුවතකට එහාගේ රට ගැන කැක්කුමක්. මෙන්න විශේෂ පුවතක්. ඉදිරියේදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 800ක් පමණ දක්වා වැඩි කර QR ක්‍රමය අහෝසි කිරීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වන්නේ යයි මාධ්‍යවේදී චමුදිත සමර වික්‍රම මහතා, විදුලි බල හා බලශක්ති අමති කංචන විජේසේකර මහතාගෙන් විමසීමේදී ඔහු එයට පිළිතුරු ලබා දී ඇත්තේ දැනට එවන් සූදානමක් නැති බවත්, ඉන්ධන මිල වෙනස් විය හැක්කේ රුපියල් 10ත් 15ත් අතර මිලකින් බවත් පැවසූ ඇමතිවරයා, රුසියා යුක්රේන යුද්ධයේ වැනි තත්ත්වයන් පාලනය කළ නොහැකි බවත්, එවන් තත්ත්වයකදී මිල කොතරම් ඉහළ හෝ පහළ යා හැකිදැයි තමන්ට කියව නොහැකි බවත් පැවසීය. ඉදිරි මාස 3ක පමණ කාලයේදී QR ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවද පැවසූ අමාත්‍යවරයා නුදුරේදීම තවත් සමාගම් 3ක් මෙරට ඉන්ධන වැළඳපළට පිවිසෙන බවද කියා සිටියා. රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට සහභාගි වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළා. මෙන්න එම පුවත නැවතත්. ඉදිරියේදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 800ක් පමණ දක්වා වැඩි කර QR ක්‍රමය අහෝසි කිරීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වන්නේ යයි මාධ්‍යවේදී චමුදිත සමර වික්‍රම මහතා, විදුලි බල හා බලශක්ති අමති කංචන විජේසේකර මහතාගෙන් විමසීමේදී ඔහු එයට පිළිතුරු ලබා දී ඇත්තේ දැනට එවන් සූදානමක් නැති බවත්, ඉන්ධන මිල වෙනස් විය හැක්කේ රුපියල් 10ත් 15ත් අතර මිලකින් බවත් පැවසූ ඇමතිවරයා, රුසියා යුක්රේන යුද්ධයේ වැනි තත්ත්වයන් පාලනය කළ නොහැකි බවත්, එවන් තත්ත්වයකදී මිල කොතරම් ඉහළ හෝ පහළ යා හැකිදැයි තමන්ට කියව නොහැකි බවත් ඔහු පැවසීය. ඉදිරි මාස 3ක පමණ කාලයේදී QR ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවද පැවසූ අමාත්‍යවරයා නුදුරේදීම තවත් සමාගම් 3ක් මෙරට ඉන්ධන වැළඳපළට පිවිසෙන බවද කියා සිටියා. රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට සහභාගි වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළා. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.